ශීර්ෂය පාඩම් 14 කින් සම්බන්ධ වන අතර එය මෙහි දක්වන පරිදි සාමාන්‍ය රසායන භෞතික රසායන අකාබනික රසායන කාබනික රසායන හා කර්මාන්ත රසායන ලෙස කොටස් පහකින් සමන්විතයි මෙම සෑම කොටසක් පිළිබඳවම පුළුල් අවබෝධයක් තිබීම වගේම විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හා ප්‍රශ්න රටාව පිළිබඳවත් ඔබට පුළුල් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් එමගින් විභාගයට සූදානම් වීමේදී ඔබ වැඩි අවධානයක් යොමු කර යුතු කොටස් වගේම වැඩි ලකුණු ප්‍රමාණයක් උපයාගත හැකි කොටස් පිළිබඳවත් ඔබට ගැඹුරින් අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. එසේනම් දැන් අපි බලමු ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව. රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රධාන ලෙස බහුවරණ ව්‍යුහගත රචනා හා රචනා ලෙස කොටස් තුනකින් සමන්විතයි. මෙහි බහුවරණ ප්‍රශ්න පත්‍රයේ සැකසීමේදී විෂය නිර්දේශ ආවරණය වන පරිදි සියලුම ඒකකවලින් ප්‍රශ්න සකස් කරනු ලබයි. එහෙ රචනා හා ව්‍යුහගත රචනා කොටස් සැකසීමේදී බොහෝ දුරට වැඩි ඉඩකම් පළ ප්‍රමාණයක් සහිත ඒකකවලින් ප්‍රශ්න පත්‍ර සැකසීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. ඉතින් කලින් සඳහන් කළ පරිදිම මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබීම මගින් වැඩි අවධානයක් යොමු කළ යුතු කොටස් පිළිබඳව ඔබට නිසි අවබෝධයක් ලබා ගත හැකියි. බහුවර්ණ පත්‍රයේ සාමාන්‍ය ව්‍යුහය අනුව එහි ආකාර තුනක ප්‍රශ්න අඩංගු වෙනවා. ප්‍රශ්න අංක 1 සිට 30 දක්වා වර්ණ පහක් සහිත ප්‍රශ්නත් 31 සිට 40 දක්වා ABCD ආකාරයේ ප්‍රශ්නත් 41 සිට 50 දක්වා හරි වැරදි ප්‍රකාශ තීරීමේ ප්‍රශ්නත් ලෙස ප්‍රශ්න අඩංගු වෙනවා. මේ සඳහා ඔබට ලැබෙන කාල සීමාව පැය දෙකක්. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 4කින් සමන්විත වන අතර ඒ සඳහා පැයක කාල සීමාවක් ඔබට හිමි වෙනවා. මේ සඳහා පිළිතුරු සැපයීමේදී ඔබට ලැබී ඇති ඉඩ ප්‍රමාණය අනුව ඍජු හා කෙටි පිළිතුරු සැපයීමට අවධානය යොමු කළ යුතු වෙනවා. රචනා ප්‍රශ්න පත්‍රය D-C ලෙස කොටස් දෙකකින් සමන්විතයි. මෙහිදී D කොටසින් ප්‍රශ්න දෙකක් හා C කොටසින් ප්‍රශ්න දෙකක් ලෙස ප්‍රශ්න 4කට පිළිතුරු සැපයීම අනිවාර්යයි. මෙම ප්‍රශ්න තෝරා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් වීම වැදගත්. ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය මේ ආකාරයට වුවත් පිළිතුරු සැපයීමේදී මනා පුහුණුවක් මෙන්ම කාල කළමනාකරණය පිළිබඳව මනා අවබෝධයකුත් අප සතු විය යුතුයි. මේ තුළින් මනා සංයමයකින් යුක්තව සහ පෙර සූදානමක් සහිතව සිටින ඔබට යහපත් මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව විභාගයට මුහුණ දීමට හැකියාව ලැබෙනවා.